දොර ප්‍රශ්නයක් තියෙන අපි නෑ කියන්නේ නෑ. ඒ නිසා ලෝකේ අනිත් රටවල් එක්ක ගත්තාම අපි අද හැම අතින්ම සාර්ථක වැඩපිළිවෙලක් අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනියනවා කියන එක අපි පිළිගන්න ඕනේ. එතකොට ඔබතුමා ඇහුවා මේ ටෙන්ඩර් දානවා ටෙන්ඩර් ඉදිරිපත් කරනවා දේශීය කොන්ත්‍රාත්කරුවා කියලා ඒව වෙනස් කළේ ඔව්. අපි අපේ අපිට සල්ලි හොයා ගන්න බැරි නේ අපි වෙනස් කරනවා. ඒ තමයි රජයක් තියෙන්නේ. වෙනස් කරන කැබිනට් එකට යන්න ඕන නම් කැබිනට් එකේ එකඟතාවය අරගෙන වෙනස් කළ යුතුයි. දැන් ඔබතුමාට මම කියන්න ඔබතුමා දවසක් ඉල්ලනවානේ. මම කියන්නම් දැන් ඊයේ ජාතික පුවත්පත් තිබිච්චාට මම ඊයේ හවස උත්තර දුන්නම උත්තර දෙන්න නෙමෙයි හිටියේ. සති දෙකක් තිස්සේ මේවා ගියා. මම උත්තර දුන්නේ නැත්නම් ප්‍රසම්බාන්දර කටුරු යන නිසා. ඒතකොට අපි ඇවිල්ලා උත්තර දෙනවා නේද වැරදි. එතකොට ඇවිල්ලා මොනවද කියන්නේ? කෝටි 1600 ගාණක් හොරකම් කරලාලු. එතකොට මම දැක්කා එක දේශපාලකෙක් කියන රත්තරන් වලින් මේ පාරවල් හදන්න පුළුවන් ඇස්තමේන්තුද කියලා. මම ඔබතුමාලාට කියන්නම් ඔබතුමාලාගේ ඔබතුමා නෙමෙයි. හැබැයි ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ නායකයා පැදිලා ගෙදර ඉන්නේ. මම නම කියන්න යන්නෙත් නැහැ. ඔබතුමා මේ වගේ වැඩ කියලා බෙල්ල තියන්න එපා. ආ එතුමාල්ලා කරපු හැටි මතකයිනේ. ඔබතුමා දන්නවනේ කවුද කෙරුවේ? ආ මීරිගමිල්ල කඩවතට නැත්නම් කඩවතිල මීරිගමට. දැන් ඒ සමාගම ගැන නෙමෙයි කියන්නේ. ඒ සමාගමට ඔබතුමාලා කොහොමද කිව්වේ? ඒ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මන්තිරු 6ක් වටරවුම් පාරේ බිලියන 60කට දීලා දෙනවා කියලා කිව්වා. රත්තරන් වලින් හදන්න පුළුවන් ඇස්තමෙන්ද කියලා එදා මට ගැහුවා. මට ගහන දිනාගත්තේ ඡන්දේ. හැබැයි ඔබතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරුවේ? ඔබතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා බිලියන 66 මන්තිරු 6 මන්තිරු 2ක් අඩු කරලා බිලියන 66කට දුන්නා. අරේ ඉන්නේ ඇමතුමා ඉස්සරහ. මං කවුරුත් ඇමතිවරුන්ද ඇඟිල්ල දික් කරන්නේත් නැහැ. ඇමතුමා මේ වගේ හොගක් අය හවුල්. ගෑනද හරි දාදිනක මන්තිතුමා හවුල් නැහැ. එතුමා පිරිසිදු දේශපාලක්. ඒක මං කියනවා. කොයි පැත්තේ හිටියත් මං කියනවා. හැමදාම කියපු දෙයක්. මෙතන හිටියන ඔබතුමා නෙමෙයි ගහන්නේ. මේක අහන්නේ වජිර අබේවර්ධන. කොහොමද දුන්නේ? ලක්ෂ 25000 ටෙන්ඩර් එක ලක්ෂ 43000 දුන්නේ කඩවතිල්ල මීරිගමට. ලක්ෂ 18000 කොරා කෙරුවා මාස 3ක් යන්න ඉස්සෙල්ලා. යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අගෝස්තු මාසේ වෙද්දි තමුන්නාන්සේලා ආරම්භ කෙරුවා. අදට ගායන්ත මන්ත්‍රීතුමා අවුරුදු 7යි ඔය සමාගම අරගෙන. අවුරුදු 7යි අඩුම ගානේ තමුන්නාන්සේලා මේක ටෙන්ඩර් එකකුත් නෙමෙයි දුන්නේ අන්සොල්සේටඩ්. ඒකේ බිලියන 36 ගෙව්වේ. බිලියන 36 ගෙව්වේ අපේ ආණ්ඩුවෙන් කියන එක මම මතක් කරන්න කැමතියි. අපිටත් ඔක් කැන්සල් කරන්න තිබුණා. හැබැයි අපි බැලුවේ මේ අධිවේගී මාර්ග නතර කරන්නේ නැතුව ඉක්මනින් මේ රටේ මිනිස්සුන් හදලා දෙන්න ඕන කියලා. ඊළඟට මොකද්ද උනේ? ඊළඟට මේ දෙවනි පැකේජ් එක මීරිගම ඉල්ල කුරුණෑල දැක කරුකා දානිය ගදුමනේ. ඒකෙත් මම කියන තමුන්නාස දුන්න විදිය. මේ තියන්නේ අපේ කිරියල්ල හිටපු ඇමතුමා කියනවා. එතුමටත් ඒ තරම් දේවල් කරන්න බැරි වුණා. අපි කියන්න වෙච්ච දැනුයි ඔක්කොම. නෑ ඉන්න ඉන්න. නෑ ඔබතුමා මේ විවාදින මම උත්තරයක් දෙන්න බෑ. ඔබතුමාට මට ගැහුවේ නෑ. නැත්තම් මේක මගේ භාගයක් කතා කරලා යන්නේ හවස ටීවී එකේ. දයාගමගේ හරියට කළා නම් කුරුලෙන් අධිවේගී වැඩ ඉවර කරන්නේ අපි. දැන් දයාගමගේ කවුද? දයාගමගේ තමුන්නාසේ කැබිනට් එකේ හිටපු ඇමති. කැබිනට් එකේ හිටපු ඇමතිට ටෙන්ඩර් දුන්නා කියලා කැබිනට් එකේ තව ඇමති කෙනෙක් පත්‍රයට කියනවා. මම නෙමෙයි. මමත් කිව්වා. එහෙම තමයි ඒ කාලේ හොරකම වුණේ. ඒකේ බාරක් කීයද දුන්නේ? ඒකේ බාරක් අපි දීලා තිබ්බේ ලක්ෂ 24000ට. මුල් ගල් තිබ්බ නොවැම්බර් මාසේ 13යි 14යි කරු කතා නැගතුමනි. ගලගෙදර දක්වයි ගලේ වෙල දක්වයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දීලා දේශීය කොන්ත්‍රාත්කරුවන්ට. ඒක දුන්නා ලක්ෂ 33000 ගානේ. ලක්ෂ 8000ක් වැඩියෙන් දුන්නා කිලෝමීටර් එකට. ඔබතුමා කිටි කරා නම් හොඳයි. ඒ නිසා ඕක කරු කතා නැගතුමනි. ඒ නිසා මම කියනවා ඔබතුමාලා ඇඟිලි දික් කරලාදී අපි ප්‍රසම්පාදන කටයුතු කරු කතා නැගතුමනි. ඉතාමත් නිවැරදිව රාජ්‍ය නිලධාරීන් හරහා නිවර්ද්‍ය කරන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවගේ නායකත්වයේ යටතේ එතුමා දූෂණයට විරුද්ධයි. අපි දූෂණයට විරුද්ධයි අපේ රජය. අපි දූෂණයට ඉඩ දෙන්නේ නැහැ.